ආයුබෝවන් YouTube අපේ channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. අද අරන් ආවේ වීඩියෝ එක dropshipping පාඩම් මාලාවේ 14 වෙනි වීඩියෝ එක තමයි අද යන්නේ. මෙතනදී දැන් මේ අද කරන වීඩියෝ එක තමයි eBay dropshipping කරන තාක්කල් ඔයාලට ජීවිතේ හැමදාම මේක කරන්න වෙන දෙයක් ගැන සම්බන්ධව තමයි අද මේ කරන්නේ. ඒ කියන්නේ product research. අපිට list කරන්න, eBay එක තුල විකුණන්න, බහන්න, හොයාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද කරන්නේ. ඉතින් මේක ජීවිත කාලෙම eBay dropshipping කරනවා නම් හැමෝටම කරන්න වෙන දෙයක්. එතකොට මේ product research කියන එකේදී අපිට කියන්න බෑ මෙන්න මේකයි මේකයි product research කියලා කියන්නේ මේකයි කියලා කියන්න පෙන්නන්න බෑ. ඒ කියන්නේ මම කලින් උදාහරණ වලත් කියලා ඇති දැන් 2 2 එකතු කරපුවාම 4 කියනවා වගේ ඒ විදිහේ පෙන්නන්න පුළුවන් දෙයක් නෙමේ product research කියන්නේ. මෙතනින් එහාට මේ eBay dropshipping කරන ඔයාලා ඔයාලගේ මොලෙන් තමයි මේ ගේම ගහගෙන යන්න ඕන. මෙතන ඇත්තටම තියෙන්නේ දැන් මේ තාක් අපි කරන් ආවට වඩා මෙතනින් එහාට ඔයාලට මේක වෙනස් වෙනවා product research කරනවා කියන එක තව කෙනෙකුට කවදාවත් උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මම ඔයාලට අද කියලා දෙන්නම් මේක කරන්නේ මෙහෙමයි කියලා වෙලා ඔයාලට දෙයක් දෙන්න පුළුවන්. නමුත් මේක කරන්නේ කොහොමද කියන එක තියෙන්නේ ඔයා අතේ. ප්‍රොඩක්ට් රිසර්ච් කරනවා කියන එක කරන්නේ ඔයා. ඒක තව කෙනෙකුට කවදාවත් කියලා දෙන්න විදිහක් නැහැ. මම මේ තාක් දුරට මන්නම් ඒක එහෙම වීඩියෝ එකක්වත් කිසිම තැනකින් දැකලවත් නැහැ. ප්‍රොඩක්ට් රිසර්ච් කරන හරි ක්‍රමයේ මේකයි කියන එක ක්‍රම තියෙනවා. නමුත් මේක මෙහෙමයි වෙන්නේ කියන එක කියන්න තරම් මේ ප්‍රොඩක්ට් රිසර්ච් වල තිබෑ. එතකොට අනිත් එක තමයි ඔයාලා තව දෙයක් මතක තියාගන්න ඕන මේ විනින් ප්‍රොඩක්ට් කියලා දෙයක් නැහැ. ඇත්තටම කෙනෙක් විනින් ප්‍රොඩක්ට් කියලා දෙන්නේ eBay එක තුල හෝ eBay එක තුල වැඩිපුරම සෙල් වෙච්ච අයිටම් එක. එතකොට eBay එක තුල වැඩිපුරම සෙල් වෙච්ච අයිටම් එක එයාට විනින් ප්‍රොඩක්ට් එකක් වුණාට ඒක ඔයාටවත් මටවත් විනින් ප්‍රොඩක්ට් එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේක විනින් වෙලා ඉවරයි. තේරුණාද? විනින් වෙලා ඉවරයි. ඒ කියන්නේ මේක දැන් විකිණිලා ඉවරයි eBay එක තුල. අපි හොයාගන්න ඕන අපිම අපේම ප්‍රොඩක්ට් එකක් තමයි අපි විනින් ප්‍රොඩක්ට් එකක් කරගන්න ඕන. ඒ කියන්නේ අපි AliExpress එකේ තුලින් අපි හොයාගත්ත ප්‍රොඩක්ට් එකක් තමයි eBay එක තුල අපි අපිට විනින් ප්‍රොඩක්ට් එකක් කරගන්න ඕන. තව කෙනෙක්ගේ විනින් ප්‍රොඩක්ට් එකක් අපිට විනින් ප්‍රොඩක්ට් එකක් වෙන්නේ නැහැ. ඒක එයාට විනින් ප්‍රොඩක්ට් එකක් උනේ එයා දාලා තියෙන ටයිටල්, එතකොට එයාගේ ඩිස්ක්‍රිප්ෂන්, ඒවත් එක්ක එයාගේ අයිටම් එක CEO, එයාගේ අයිටම් එක උඩට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඔයා ඒ අයිටම් එක දැම්ම කියලා ඔයාගේ අයිටම් එක පල්ලැහැ තිබ්බොත් ඒක කවදාවත් ඔයාට විනින් ප්‍රොඩක්ට් එකක් වෙන්නේ නැහැ. මේ විනින් ප්‍රොඩක්ට් කතාවට නම් රැවටෙන්න එපා. තමන්ගේ මහන්සියෙන් තමා මෙතනින් එහාට වාර යන්න ඕන. තමන්ගේ මොලෙන් තමන්ගේ මහන්සියෙන් තමන්ගේ තියෙන ඒ තියෙන ටැලන්ට් එක අනුව තමයි ඉස්සරහට මෙතනින් එහාට eBay dropshipping වලට කරන් යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ප්‍රොඩක්ට් රිසර්ච් කරන ක්‍රම ක්‍රීපයක්ම තියෙනවා. මම ඔයාලට ක්‍රම වලින් එතනින් ක්‍රම 4-5ක් අද ඔයාලට මම කියලා දෙන්නම්. තව දුරටත් ඒක යද්දි ඉස්සරහට ඉතුරු ඒවා ටික කියලා දෙන්නම්. මොකද දැම්ම ඔයාලට වැඩක් නැහැ. අනිත් දේවල් මේ ඉන්න තත්ත්වය අනුව ඔයාලට අවශ්‍ය වෙන දේවල් සික සම්බන්ධව අද මේ වීඩියෝ එකේදී කියලා දෙන්න. අපිට ප්‍රොඩක්ට් රිසර්ච් කරන්න පුළුවන් තව හොඳ ක්‍රමයක් තමයි අපි බලන්න ඕන US holiday calendar එක. ඒ කියන්නේ US ලගේ festival තියෙන calendar එක. ඒකට හේතුව තමයි මම කලිනුත් කියලා තිනවා අපේ brand වැඩිපුරම අලවි මේ මිලදී ගන්නෙ US සහ United US සහ UK customers සමා අපේ බාණ්ඩ වැඩිපුරම මිලදී ගන්න. එතකොට අපි ටාගට් කරන්න ඕන US. ඒ කියන්නේ ඇමරිකාව ටාගට් කරලා තමයි අපි අයිටම් දාන්නේ. එතනදී ඔයාලට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඔයාලා සර්ච් කරන්න 2021 US holiday calendar. Holiday calendar හෝ festival calendar කියලා සර්ච් කරන්න. ඊට පස්සේ අපිට එනවා ඒක calendar එක. මේකේ අපි ගිහින් බලමු. මේ තියෙන්නේ යාළගේ උත්සව. හරිද? මේ උත්සව ඉලක්ක කරලා අපිට අපේ ප්‍රොඩක්ට් දාන්න පුළුවන්. එතකොට අපි ඉක්මන් වෙන තරමට ඒක දැන් සාමාන්‍යයෙන් කරන්නේ මෙහෙමයි. දැන් මේ හිතන්නකෝ දැන් අපිට දැන් මේකේ තියෙන විදිහට පෙබරවාරියේවට දැන් අපිට දාන්න බෑ. දැන් අපි ඉන්නේ පෙබරවාරි මාසේ. මැයි මාසේ මදර්ස් ඩේ එක එනවා. එතකොට මැයි මාසෙට තව මාස දෙකක් තියෙනවානේ. මැයි මාසෙ ඉලක්ක කරලා අපිට අයිටම් දාන්න පුළුවන්. අනිත් ඒක හොඳට හිතලා දාන්න මේ එයාලගේ ෆෙස්ටිවල් එක තියෙන මාසෙ ඉඳන් මාස දෙකකට කලින් තමයි අපි අයිටම් එක දාන්න ඕන eBay එකට. එතකොට අපි මේක eBay එකට දානවා වගේම AliExpress එකේ ඉන්න සෙලර්ස්ලත් ඒ වෙද්දී AliExpress එකේ අයිටම් දාලා තියෙන්නේ US ඉලක්ක කරලා. මේක ඇත්තටම ගේමක් නේ යන්නේ. එතකොට අපි වගේම තමයි Ali එකේ ඉන්න සෙලර්ස්ලත් US ඉලක්ක කරලා අයිටම් දානවා. එතකොට මේ Mother's Day එක තමයි අපිට ඊළඟට එන මේ උත්සවය මේ US ලගේ. ඊළඟට Father's Day එක තියෙනවා. මේ වගේ මෙහෙම මෙමෙ යටට බලාගෙන යන්න ක්‍රිස්මස් ඩේ එක, වැලන්ටයින් ඒ දේවල් තියෙනවා. අපිට ඒවා ඉලක්ක කරලා අපිට අපේ අයිටම් eBay එකට දාන්න පුළුවන්. එතකොට ඒ අයිටම් මිලදී ගන්න ප්‍රවණතාවයක් තියෙනවා.
ඒකයි ප්‍රඩක්ට් රිසර්ච් කියන්නේ මෙන්න මේ දේවල් යූස් කරන්න බලන්න. එතකොට දැන් මදර්ස් ඩේ එකට මොනවද අයිටම් කියලා ඔයාලා එක්කෝ Google එකේ සර්ච් කරන්න මදර්ස් ඩේ gift. හරිද? මදර්ස් ගේ gift කියලා සර්ච් කරලා එහෙම ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා කෙලින්ම AliExpress එකට ගිහිල්ලා එතන සර්ච් කරන්න පුළුවන්. අපි නිකන් සර්ච් කරලා බලමු මදර්ස් ඩේ gift. ඔය දැන් මේ වෙද්දි AliExpress එකේ දාලා තියෙන්නේ මදර්ස් ඩේ gift. මේ තියෙන්නේ මදර්ස් ඩේ එකට අපිට මේ eBay කේ ලිස්ට් කරන්න පුළුවන් මෙන්න මේ අයිටම්. හැබැයි එක දෙයක් තියෙනවා. දැන් මේ වෙද්දි මම හිතන්නේ දැන් මගේ ක්‍රමයට සෙලින් කරගෙන යොත් එහෙම තාම නම් බෑ මේ විදිහට ලිස්ට් කරන්න. දැන් ඒකට හේතුව තමයි අපි මුලින්ම යන්න ඕන එක කැටගරි එකකින්. අයිටම් 20ක් විතර යනකම්වත් එක කැටගරි එකකින් යන්න ඕන. දැන් අපි මෙහෙම දැන් US කැලෙන්ඩර් එක යූස් කරලා මදර්ස් ඩේ එකට එක gift එකක් දැන් මදර්ස් ඩේ එකට හිතන්නකෝ ඔයා දැම්මා මෙන්න මේ key tag එක ලිස්ට් කරා. ඊළඟට ෆාදර්ස් ඩේ එකට ෆාදර්ස් ඩේ එකට ඔයා දුන්නා කියන්නකෝ දැන් මේ වගේ මේ මෙන්න මේ අයිටම් එක. එතකොට මේ අයිටම් එක ඔයා ෆාදර්ස් ඩේ එකට දුන්නොත් එතකොට ඔයාලගේ කැටගරි එක මාරු වෙනවා. ඉතින් දැම්මම මේ 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 ප්‍රොඩක්ට් රිසර්ච් කරද්දී වුණත් දැම්මම ඔයාලට මෙහෙම එක එක කැටගරි වලට මාරු වෙන්න බැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකද දැන් ඔයාලා එක එක විවිධ කැටගරි කරද්දී eBay ගෙන් බලා දැනගන්නවා මේ drop shipper කෙනෙක් කියලා. නමුත් මාස 4ක් 5ක් තිස්සේ eBay කේ ඔයා හරියට සෙලින් කරන් ආවට පස්සේ ඔයාලා කොච්චර කැටගරි වලට මාරු වුණත් eBay එකට අවුලක් නැහැ. මේක ඇත්තම කතාව මේකයි. ඇත්තම කියනවා නම් මෙතන තුල මේකෙදි eBay එක දන්නවා අපි drop shipping කරනවා කියන එක. يعني AliExpress එකේ item වරන් දානවා කියන එක eBay එක දන්නවා. drop shipping අපි කරන්න ඕන ඇත්තම රඟපෑම තියෙන්න ඕන හරිය විදියට රඟපාන්න ඕන. ඒක තමයි මේකෙ වෙන්න ඕන. දැන් drop shipping කියන්නේ දැන් අපි හොර වැඩක් වගේනේ දැන් අපි මේ කරන්නේ. හොර වැඩේ වුණත් ඒ හොර වැඩේ කරන්න ඕන වැදගත් විදිහට. ඕක මම ඔයාලට පැහැදිලි කරන්න නිකන් උදාහරණයක් කිව්වොත් දැන් ඔයාලා දන්නවනේ දැන් අපේ රටේ ඉන්න ඇමතිවරු. එතකොට ඇමතිවරු ආපුහම ඇමතිවරු විදියටපත් වුණාම එයාලා හොරකම් කරනවා කියන්නේ අපේ මුදල් ගසා ගන්නවා කියන එක ඔයාලා දන්නවනේ. නමුත් එයාලා මේ මුදල් ගසා ගන්න ගිහිල්ලා මහජන බැංකුව කඩලවත් බැංකුවක් කඩලා ගිහින් සල්ලි ගන්න නැහනේ. එතකොට එයාලා සල්ලි හොරකම් කරන ක්‍රමයක් තියෙනවනේ. ඒක එයාලා කරන්නේ වැදගත් විදිහට කරනවා. ඒ ක්‍රමය අපිට අවුලක් නැහැ. අන්න ඒ වගේ තමයි eBay එක තුලත් drop shipping කරනවා නම් drop shipping කරන eBay එක දන්නවා. නමුත් ඒක කරන්න ඕන වැදගත් විදිහට. ඒ කියන්නේ මෝඩ විදිහට පිස්සෝ වගේ drop shipping කරන්න කිව්වොත් එහෙම eBay එක අපිව suspend කරනවා. ඒ කියන්නේ දැන් item එකක් මිනිස්සේ මිලදී ගත්තට පස්සේ item එක යවන්නේ නැතුව සද්ද නැතුව ඉන්නවා නම් ඒ වගේ මේ sellers ලව eBay එක තියාගන්නේ නැහැ. eBay එක යාලා වයින් කරලා දානවා. අන්න ඒකයි drop shipping කරද්දී වුණත් මාස 4ක් 5ක් යනකම් එක එක category වලට මාරු වෙන්නේ නැතුව සාමාන්‍ය normal එකේ එක category එකකින් 20ක්වත් කර 20ක් 30ක්වත් කරලා ඊළඟ category එකට යන්නට ඕන. නමුත් ඉතින් කරන්නත් පුළුවන්. ඒක ඇවිල්ලා වාසනාව අවාසනාව මත තීරණය වෙනවා suspend වෙන එක සම්බන්ධව. දැන් මම දැන් ඔයාලට ඒක පැහැදිලි US calendar එක use කරලා අපිට item research කරන්න පුළුවන්. ඊළඟට ඔයාලා ඊළඟට බලන්න දැන් අපි මම කියන්නේ මම හැමතිස්සෙම target කරන්නේ US. US ලාගේ තියෙනවනේ එක එක සීසන් දැන් අපේ වගේ නෙමෙයි රස්නේ කාලේ සීත කාලේ කියලා තියෙනවනේ. ඒක ඔයා මෙහෙම search කරන්න Google එකේ US seasons කියලා search කරන්න. එතකොට එනවා මෙයාලගේ සීසන් ටික. මේ ස්ප්‍රින් සීසන් එක එන්නේ මාර්තු ඉඳන් මැයි වෙනකම් තියෙන ස්ප්‍රින් එක. ඊළඟට තියෙන්නේ සමර් සීසන් එක. හරිද? ඒ විදිහට ඔයාලට එයාලගේ සීසන්ස් මේ විදිහට බලාගෙන දැන් අපි ලිස්ට් කරන්න ඕන මෙන්න මේ එයාලගේ මේ මේ ස්ප්‍රින් සීසන් එකට තමයි අපි ලිස්ට් කරන්න ඕන. ඉතින් අපි එතකොට කරන්න ඕන මේ කරන් ගිහිල්ලා අපි සර්ච් කරන්න ඕන Google එකේ ස්ප්‍රින් සීසන් ප්‍රොඩක්ට්. හරිද? එතකොට අපිට මේ විදිහට ගියපුවාම එයාලගේ ඔන්ලයින් වෙබ්සයිට් වල මේ ස්ප්‍රින් සීසන් එකට මොනවද ලිස්ට් කරන්න ඕන කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒක කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ සීත කාලයට එයාලා ගන්න ප්‍රොඩක්ට් තියෙනවානේ. සීත කාලයට ගන්න ප්‍රොඩක්ට්. එතකොට අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. එතකොට උණුසුම් කාලයට ගන්න ප්‍රොඩක්ට් අපිට මේ විදිහට මේ Google එක තුලින් හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රොඩක්ට් එකේ නම ගිහිල්ලා AliExpress එකේ සර්ච් කරලා ඉවරලා අපිට දාන්න පුළුවන්. එතකොට ඔයාලට විශ්වාස නැත්තම් මේ ප්‍රොඩක්ට් එක මේ කාලේ මේ හොඳටම සෙල් වෙන ප්‍රොඩක්ට් එකක් කියලා. එතකොට ඔයාලට පුළුවන් ඒක ගිහිල්ලා ඔයාලා Google Trend එකේ සර්ච් කරලා බලන්න මෙන්න මේ මාර්තු මාසෙ වෙද්දි මෙන්න මේ අයිටම් එක කොච්චර සෙල් වෙලා තියෙනවද කියන එක ගැන ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. ඒ විදිහට US එකේ සීසන් අල්ලලා ඒ සීසන් වලට ගැලපෙන්න ප්‍රොඩක්ට් දාන්න පුළුවන්. ඒක පැහැදිලි ඇති. ඊළඟට තියෙන්නේ ප්‍රොඩක්ට් රිසර්ච් කරද්දී අපි බලන්න ඕන eBay එකේ වැඩිපුරම විකිනේච්ච ප්‍රොඩක්ට් නෙමෙයි.
අපි බලන්න ඕන වෙනත් සයිට් වල වැඩිපුරම විකිණෙච්ච ප්‍රොඩක්ට් බලලා තමයි අපි eBay එකේ දාන්න ඕන. eBay එකේ ගොඩක් විකිණෙච්ච ප්‍රොඩක්ට් එකක් අපි දාලා වැඩක් නැහැ නේ. එතකොට ඒක අපේ winning ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඒ හින්දා ඔයාලා Amazon වගේ වෙබ්සයිට් එකකට ලොග් වෙලා බලන්න. Amazon කියන්නේ eBay එකේ eBay වගේම US customers ලා බඩු ගන්න හොඳ තැනක්. හැබැයි eBay එකටත් වඩා AliExpress එකටත් වඩා ගොඩක් ගාණ වැඩි Amazon එකේ. හරිද මේ Amazon එකට ඔයාලා register වෙන්න Amazon එක register වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට Amazon එකෙන් අපිට පුළුවන් item මෙහෙම ඕන ඕන item බලලා ඒ item අපි ගිහින් බලන්න ඕන කොච්චරක්ද කියලා. දැන් හිතන්නකෝ දැන් මේ සුරතල් සතුන් ගියා බලනවා කියලා pet supplies. එතකොට අපිට බලන්න පුළුවන් දැන් මේ තියෙන්නේ සුරතල් සතුන්ගේ ඒවා තමයි මේ තියෙන්නේ. මෙතනදී අපි ඔයා මෙතනින් දෙන්න මෙන්න මේ දකුණු පැත්තේ කෙරෝලේ තියෙනවා average customer review. අන්න ඒක දෙන්න. ඒ කියන්නේ කස්ටමර්ස්ලා වැඩියම රිවිව් කරපු අයිටම් තමයි මුලට එන්නේ. එතකොට ඒ අයිටම් බලන්න ඔයාලා. මේ Amazon එකෙත් ඒ විදිහට ඔයාලට අයිටම් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම කැටගරි කීපයක් ඔයාලට දෙන්නම්. ඒ කැටගරි ඔයාලා ඉලක්ක කරගන්න. ඒ කියන්නේ ඒ කැටගරි තමයි pet supplies. ඊළඟට home and garden. හරිද? මේ home and garden කියන කැටගරි එක නම් සුපිරිම කැටගරි එක මම වැඩිපුරම සෙල් කරලා තියෙන මේ home and garden කියන එක. මොකද ඒ home and garden කියන කැටගරි එකෙන් ලිස්ට් කරන්න ගත්තොත් ඒකේ එක එක පැති තියෙනවා යන්න ලිස්ට් කරන්න පුළුවන්, ඕන තරම් ලිස්ට් කරන්න පුළුවන්. ඊළඟට ඔයාලා බලන්න මේ health and beauty. ඊළඟට toys. මෙන්න මේ හතර පහ හොඳට රිසර්ච් කරන්න, සර්ච් කරන්න, Amazon එකේ බලන්න. එතකොට තව ඒ වගේ දැන් මෙයාලගේ තව සයිට් තියෙනවානේ. ඒවා ඒ සයිට් උත් මේ Google එකෙන් ප්‍රයෝජන ගන්න. දැන් ඉස්සරහට ඔය Google එකෙන් තමයි ඔයාලට ගේම් ගහන්න ඕන. ඔයා බලන්න USA online shipping site කියලා සර්ච් කරන්න. හරිද? එතකොට එනවා shipping site කීපයක් එනවා. එතකොට මේ උඩම තියෙන Amazon, AliExpress, American Eagle Outfit මෙන්න මේ වගේ තියෙනවා. හරිද? මෙන්න මේවට ගිහිල්ලා ඔයා බලන්න. ඒ වගේ තියෙන ප්‍රොඩක්ට්ස් බලන්න. වැඩිපුරම අලෙවිලා තියෙන ප්‍රොඩක්ට් මොනවද කියලා බලන්න. එතකොට ඔය වැඩිපුරම අලෙවිලා තියෙන ප්‍රොඩක්ට් එකකටත් වඩා ඔයාට ප්‍රොඩක්ට් එකක් ඔයා බලන් යද්දී ඔයාට හිතෙනවා මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා. හරිද? දැන් මේ නම් ඊට පස්සේ ඔයාට පුළුවන් Facebook එකේ සර්ච් කරලා බලන්න මේ online shipping site. මෙතන තියෙනවා දැන් 15 online shopping website. හරිද? මෙතන තියෙනවා වෙබ්සයිට් 50ක්. මේ වෙබ්සයිට් 50 ඔයාලට මෙතන දැන් එයාලගේ නම් එක්කම තියෙනවා. මේ තියෙන top related මෙන්න මේවා ගිහිල්ලා ඔයාලා ඊට පස්සේ මේ වගේ site ගිහිල්ලා FB එකේ search කරලා බලන්න. එතකොට එයාලා කාලෙන් කාලෙට දානවා මෙන්න මේ product එක 15% දෙනවා මෙහෙම කිකේ දානවා. එතකොට අපිට ඒකේ තියෙන comment අනුව මිනිස්සු ඉල්ලන product එක මොකද්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. FB එකේ Instagram එකේ බලන්න online shipping site ඇමරිකාවේ වගේ නෑ, කියන්නේ මේ ලංකාවේ site නෙමේ. ඇමරිකාවේ වගේ සයිට් තියෙනවා. ඒ වගේ ගිහිල්ලා ඒ group වලට join වෙලා ඒවත් එක්කලා ඉන්න. එතකොට ඒ comment වල තියෙනවා මිනිස්සු ඉල්ලන්නේ මොනවද, මිනිස්සු වැඩිපුරම අලවි වෙන්නේ මොනවද කියන එක ඔයාලට එතනදී ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. හැම මොහොතෙම හිතන්න ඕන eBay එක තුලින් කවදාවත් product එක හොයාගන්න යන්න එපා. මොකද ඒ වෙද්දී එක list කරලා ඉවරයි. දැන් හිතන්නකෝ දැන් මේ item එක කියලා දැන් මෙන්න මේ pendant එක. මේ pendant එක දැන් ඩොලර් 3ට මම තුනයිනේ අලියේකේ මම ගිහින් පහට දානවා ඩොලර්. මේක දැන් winning product එකක් වෙලා තියෙන්නේ. එතකොට ඔයා හෙට දානවා එක ඩොලර් 4ට. අනිත් කෙනා දානවා තව ඩොලර් 3ට. එතකොට මේ product එක winning වෙන්නේ නැහැ, මුකුත් වෙන්නේ නැහැ. අර මුලින් දාපු මනුස්සයත් ඉවරයි. ඒ නිසා එහෙම කරන්න යන්න එපා. මේ ඔයාගේ product research එකේ winning product එක හොයාගන්න ඕන ඔයා. ඒක වෙන කෙනෙකුට හොයලා දෙන්න බෑ. ඔය මම දැකලා තියෙනවා FB එකේම දාලා තියෙනවා. එහෙම දැම්ම කියලා එයාලට ඒක විනින් වුණාට ඔයාලට විනින් වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලා තව ක්‍රමයක් තියෙනවා. මේක නම් මේක ඇත්තටම දැන් හිතන්න eBay එකේ ඔයාලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් දකින්නවා කියලා බලාගෙන යද්දී ඔයා දකින්නවා eBay එකේ මේ ප්‍රොඩක්ට් එක. මේක දැන් ඩොලර් 10ට තමයි දාලා තියෙන්නේ. එතකොට මේකේ පොඩි extension එකක් තියෙනවා. extension එක ඔයාලා download කරගන්න. ඒක download කරන්න මෙහෙමයි. Google එකට ගිහිල්ලා ඔයාලා search කරන්න AliSeeks කියලා. AliSeeks extension. මේකක මේ මං හිතන්නේ Chrome එකට විතරයි තියෙන්නේ ගොඩක්. ඔය Chrome එකට මේ support කරන extension එකක් තමයි. ඒක ගිහිල්ලා search කරන්න. මෙතන දැන් මම මේ add කරලා හින්දා මගේ තියෙන්නේ මේ remove කියලා. ඔයාලගේ තියෙන්නේ add to Chrome කියලා. එතන click කරන්න. ඊට පස්සේ මෙතනලුත් එනවා add කරන්න. ඒක add කරන්න. add කළේ ඔයාලා eBay එකට යන්න. eBay එකට ගිහින් refresh පාරක් දාගන්න. මේ තප්පර 5ක් යනවා. ඒක මෙයා වෙන්න.
ඩක්ට ගඩ කියලවල රයිට් කලික්න්න තොට තියනම යටම තියෙනවා සර්ච් අලිෙක්ස්ප්‍රස් බ මේජ් මේ කියන මේ ෆොටෝ එකෙන් අපිට හොයාගන්න පුළුවන් අලිෙක්ස්ප්‍රස් එක ඉන්න සෙලර්ස් ලව ඒ පොටෝ මේ ඒ අයිටම් එක විකුණන සෙලස්ලා ඔක්කොම ටික අපිට බලාගන්න පුළුවන් මේ විදියට මේ අලිසික්ස් කියන එකෙන් දැක්කදේ අයිටම් එක දැන් ඊබේකේ එක දාලා තිබ්බේ ඩොලර් හතරයි කියන් ඩොලර් පහට තමයි එක විකුණන්න දාලා තිබ්බේ එතකොට අලිසික්ස් එකෙන් අපිට බලාගන්න පුළුවන් ඒ අයිටම් එක අලිඑක්ස්ප්‍රස් එකේ විකුණන අය කවුද ඉන්නේ සෙලර්ස්ලා කියලා මෙතනින් බලාගන්න පුළුවන් ඩොලර් 2කට දාපු සෙලර් කෙනෙක් ඉන්නවා ඩොලර් 1.62කට දාපු කෙනෙක් ඉන්නවා ඩොලර් 6ට දාපු කට්ටිය ඉන්නවා ඒ විදිහට ඔයාලට හැම ප්‍රොඩක්ට් එකක්ම ඒ විදිහට බලාගන්න පුළුවන් එතකොට හොඳ සෙලර් කෙනෙක් වෙතනින් හොයාගන්නත් පුළුවන් මෙතනදී ඔයා දෙන්න ඕන ඕඩර්ස් මෙතනින් ඔයා සිලෙක්ට් කරගන්න මේ ඕඩර්ස් අනුව තමයි මම මේ දීලා තියෙන්නේ ඒ කියන්නේ මේ වැඩිපුරම බයි කරලා තියෙන කෙනා සෙලර්ගේ අනුව තමයි මේ දීලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙතනින් කෙලිම වට ප්‍රයිස් අනුව දෙන්නත් පුළුවන්. ප්‍රයිස් එක අඩුම කෙනා ගිනන් දෙන්න පුළුවන්. මේ තියෙන අඩුම කෙනා ගිනන් වැඩිම කෙනාට තමයි එතකොට තියෙන්නේ. වැඩිම ඕඩර්ස් ආපු කෙනා ගිනන් මෙහෙම බලාගෙන යන්නත් පුළුවන්. එතකොට මෙතන 532ක් මෙයාගේ තියෙනවා. මෙයාගේ 474ක් විකිණලා තියෙනවා. ඒ විදිහට හැම අයිටම් එකක්ම අපිට මේ අලිසීක්ස් එක හරහාත් රිසර්ච් කරගන්න පුළුවන් ෆොටෝ එක බලලා. eBay එකේ තියෙන ෆොටෝ එක අනුව ගිහින් බලලා දාගන්න පුළුවන්. ඒවා පැහැදිලි ඇති මේ දැන් මෙන්න මේක මේ අයිටම් එක උනත් ගියා මේක ගිහිල්ලා search AliExpress image buy කියලා දුවපුවාම ඊට පස්සේ මේකේ පෙන්නනවා Ali එකේ ඒ product එක දාලා තියෙන sellers ලා ඔක්කොම ටික මෙතන පෙන්නනවා. අන්න ඒකයි දැන් එක seller කෙනෙක් ඔයාලා Ali එකෙන් තෝරගෙන මේ මිනිස්සයාගේ stock එක ඉවර වුණොත් මේක ඔයාලට වැදගත් වෙයි තව සෙලර් කෙනෙක් හොයාගන්න මේ විදිහට සෙලර්ස්ලා තව ඕන තරම් ඉන්නවා එකම අයිටම් එක දාන දැන් මේ තියෙන්නේ සෙලර්ස්ලා 20ක් විතර ඉන්නවා ඒ අයිටම් එක දාලා 20කටත් වඩා ඉන්නවා ඒ විදිහට මේක ඇතුලේ කවදාවත් ඔයාලා ඔලො මේ කොහොම කරත් අයිටම් එක මේ යවා ගන්න නම් පුළුවන් ඒක මොලේ පාවිච්චි කරලා ඉස්සරහට ගේම ගහගෙන යන්න එතකොට තව දෙයක් තියෙනවා මේ ඩ්‍රොප් ෂිපින් කරද්දී මම මේකේ මගේ ලිස්ටින් එක දාලා තියෙන විදිහට ලිස්ටින් එක දාන්න යන්න එපා පොඩි පොඩි වෙනස්කම් වගේ සිදු වෙන උනා ඩ්‍රොප් ෂිපින් කියන්නේ අලියකින් අරන් ප්‍රොඩක්ට් එක දාද්දි මම දාලා තියෙන්නේ මගේ ලිස්ටින් එක ඩිරෙක්ට් ෂිපින් එතකොට මේ පොඩි වෙනසක් වෙන්නේ කියන්නේ අර ෂිපින් වල වෙනස් වීමක් වෙන්නේ මම ඊළඟට වීඩියෝ එකක් අරන් එන්නම් මේ AliExpress එකෙන් අයිටම් එක අරන් ඩ්‍රොප් ෂිපින් කරද්දී කොහොමද ලිස්ටින් එක කරන්නේ කියලා අනිත් අයගේ වීඩියෝස් බලන්න ඊළඟ ලිස්ටින් ඔයාලා AliExpress එකෙන් ලිස්ටින් එක කරද්දී අනිත් වෙන කෙනෙක්ගේ වීඩියෝස් බලලා කරන්න මේ ප්‍රොඩක්ට් රිසර්ච් එක සම්බන්ධව හැමදාම ඉගෙන ගන්න වෙනවා ජීවිතේ කවදාවත් මේක ඉගෙනගෙන ඉවර වෙන්න දෙයක් නෙමේ ප්‍රොඩක්ට් රිසර්ච් කියන්නේ මමත් අදටත් හැමදාමත් කරන දෙයක් තමයි මේ අයිටම් හොයන එක. ඉතින් හොඳ අයිටම් එකක් හම් වුණාට පස්සේ ඒ අයිටම් එකෙන් ඒ කැටගරි එකෙන් හොඳට මේක කරගෙන යනවා. ඔයාලා හොයාගන්න අයිටම් එක දැන් eBay එකේ නැති අයිටම් එකක් දාන්න. හැබැයි අලියෙක්ගේ හරි Amazon එකේ හරි හොඳට විකිනන අයිටම් දෙනවා සමහරට ඒක eBay එකේ නැහැ. ඒ අයිටම් එක ඔයා දැම්මොත් එහෙම ඒකේ අයිතිකාරය ඔයා ඔයාගේ තමයි විනින් ප්‍රොඩක්ට් එක. ඊට පස්සේ ඉතින් අනිත් අය දැකලා ඒ අය ගණන් අඩුවෙන් දාලා මෙහෙම මෙහෙම කරන් යයි. ওই ගණන් අඩුවෙන් දාන කතාව එච්චර වැදගත් වෙන්නේ නැහැ මේ eBay එක තුල. මොකද මිනිස්සු ගන්නෙ හොඳ කස්ටමර්ස්ලා බලලා ගන්න, හොඳ සෙලර්ස්ලා බලලා ගන්නවා. එතකොට අනිත් එක තමයි තව කෙනෙක් ගණන් අඩුව දාලා ඒ අයිටම් එක හරියට සී මේ ටයිටල් හරියට දාලා නැත්නම් ඒක උඩට එන්නේ නැහැ. ඒතකොට ඒක පල්ලෙහා තියෙන්නේ. හින්දා මේ මිල සම්බන්ධව තීරණය කරනදී මම කලින් වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ප්‍රොඩක්ට් රිසර්ච් වලදී මට දැනට කියන්න තියෙන ඔච්චරයි. තව ඊළඟට නම් තියෙනවා තව විස්තර කරන්න. ඒක දැම්ම කරලා වැඩක් නැහැ. මාස 4ක් 5ක් විතර ඔයාලා eBay එක තුල සෙල් කරාට පස්සේ අපි ඒ තත්ත්වයට එන්න ඕන. එතකොට අපි ප්‍රොඩක්ට් මේ දාන්න ඕන ටිකක් හොඳ ප්‍රොඩක්ට්. ඒ කියන්නේ වටිනාකම වැඩි ප්‍රොඩක්ට් දාන්න පුළුවන්. දැම්ම ඕක දාන්න යන්න බෑ. විවිධ කැටගරි වලට මාරු වෙන්න ගියොත් එහෙම eBay එකෙන් දැනගන්නවා මේ drop shipper කෙනෙක් කියලා. drop shipper කෙනෙක් කියලා eBay එකට නොදැනෙන්න මේ drop shipping කරන එක තමයි eBay එක බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා හැමතිස්සෙම FB එක, Instagram ඔය හැම එකකින්ම ප්‍රොඩක්ට් බලන් බලන් යන්න ඔය gym එක ඔය මේ gym වලට ඒ වගේ item එහෙමත් හොඳට sell වෙනවා. ඒවත් බලන්න වෙබ්සයිට් වල බලන්න ඔන්ලයින් ෂොපින් සෙන්ටර් වල බලන්න මේ Google එක යූස් කරන්න Google ට්‍රෙන්ඩ් එක යූස් කරන්න මේ හැම දෙයක්ම යූස් කරලා ඉවරලා ඔයාලා අයිටම් හොඳ අයිටම් හොයාගෙන හොඳම අයිටම් එකක් හොයාගෙන එකම කැටගරි එකකින් යන්න උත්සාහ කරන්න. එතකොට දිගු කාලීනව දීර්ඝ කාලයක් ඔයාලට මේ eBay එක තුල ඉන්න පුළුවන්. හරි විදිහට drop shipping කරන්න හදිස්සි වෙලා drop shipping කරන්න යන්න එපා. එතකොට ඔය සමහරු දානේවට ඔයාලා ලොකුවට මෙයා වෙන්න යන්න එපා. මේ සමහරු දානවා දැන් ඔය මොනවද ඔය කෝස් කරන කට්ටියම දානවා
මේ ඩොලර් 1000ක් කියුවා මාසෙට ඔහම කීකී දානද ඩොලර් 1000ක් කියලා දැම්මට ඩොලර් 1000ක් මාසෙට හෙව්වා කියලා දැම්මට මේකෙන් ඩොලර් 100ක් විතර යනවා eBay මේ eBay පීස් එක ඊළඟට මේකෙන් PayPal පීස් ඔව කැපිලෙද්දි ඊළඟට මේ ඩොලර් 1000ක් eBay එකෙන් හෙව්වා වුණාට මාසෙට ඔය ඕක ගන්න වියදම්ගිය සල්ලි තියෙනවනේ AliExpress එකට ඩොලර් 1000ක් කියුවාගෙන AliExpress එකට ඩොලර් 400ක් විතර ගිහින් තියෙනවා ඉතින් ඒව ඔහම අඩු වෙලා එද්දි මෙතන ඩොලර් 1000ක යාලා විත්ඩ්‍රෝවල් එකක් කරනවා කියලා පෙන්වුවට ඕකෙන් ලාභ තියෙන ඩොලර් 300ක් ඩොලර් 400ක් විතර තමයි. හරිද? ඒවත් ඔළුවේ තියාගන්න කෙනෙක් දානේවා ඒ විදිහටම පිළිගන්න යන්න එපා. මේක සල්ලි හම්බ කරන්න පුළුවන්. ඉතින් මේ වැදගත්ම දේ තමයි ප්‍රොඩක්ට් රිසර්ච් කියන එක. ප්‍රොඩක්ට් රිසර්ච් කියන එක හරියට කරගෙන යන්න අයිටම් හොයාගන්න එක තමයි වැදගත්ම දේ. මම ඔය කියපු දේවල් ඔලුවට අරගෙන අනිත් අයගේ වීඩියෝස් උත් බලන්න මගේ වීඩියෝස් විතරක් බලලා කරන්න යන්නත් එපා. අනිත් අයගේවත් බලලා බලාගෙන ඔයාලා කොහොම හරි දැනුම ගන්න ඒක තමයි වෙන්න ඕන මේ ඩ්‍රොප් ෂිපින් කරද්දී. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.